මම අවුරුදු ගානක් තිස්සේ මෑනියෝ කෙනෙක් ගාවට ගිහින් ගියා. ඒ මෑනියෝන්ගේ වැඩපිළිවෙල මට හිතට අල්ලපු හින්දා මම මේ මෑනියෝන්ගෙන් ගියා. මෑනියනේ, ඇයි අවුරුදු 30ක් තිස්සේ නොකනු පින්නේ කියලා මෑනියෝ කියනවා. මේ ලොකු විස්තරයක්, අපි ඒ විස්තරේ පොඩ්ඩක් මෑනියෝන්ගෙන් අහගෙන බලමු. සමහරක් අය නම් කියනවා පිස්සු කියලාත් කියනවා. එහෙම අපි මෑනියෝන්ගෙන් විස්තර ටික අහලා බලමුකෝ පොඩ්ඩක්. මෑනියෝ පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නකෝ බලන්න. දරුවා මම පොලවක් අරගෙන ගෙයක් හැදුවා. ඔව්. අවුරුදු දෙකකට. ඔව්. ගෙය හදනකොට පත්තින් දෙවියන්ට බාරයක් නිදහස් කරා. ඔව් මෑනි. මගේ ග්‍රහපලයත් එක්ක. එහෙමයි. බාරින් දවස යනකොට මම තරුණයන් වෙනුවෙන් පිටක් පැතුවා. එහෙමයි. තරුණයා පත්තින් දෙයක් මේ රටේ සිටිනවා නම් තරුණයනේ පත්තින් දෙවියන් රටේ සිටිනවා නම් තරුණයන් විනාශ වෙන කාලයක් එකල 89 කාලෙදී තරුණ ටික රැක දෙන්න කියලා මං ඉල්ලුවා. එහෙමයි. ඉල්ලුවම මට බලයක් දුන්නා. එහෙමයි. බලය ඇහුවමකෝ රට බේරනවා කියලා. ඔව්. ඉතින් පවුල ඥාතීන් ඔක්කොම ඇඬුවා. එහෙමයි. ඇඬුවත් මං ගමන් අතර කරන 16ක් දක්වා එනවා. පළමුවෙන්ම වත්තේ යන තහනම් කරා, කන්න තහනම් කරා. දැන් 31 මාස 8ක කාලයක් තිස්සේ මම රස ආහාරයක් කෑවේ නැහැ. බත් කෑවේ නැහැ අවුරුදු දැන් 29කට ආසන්නයි. වතුර බීලා නැහැ අවුරුදු 28 මාස 3ක කාලයක් 2ක කාලයක් තිස්සේ වතුර බොන්නේ නැහැ. කිසිම කෑමක් නැහැ අවුරුදු 24 මාස 6ක කාලයක් තිස්සේ. එහෙමයි. ඉතින් මට තියෙන එකම ශක්තිය මාව කාටවත් හිර කරන්න බැරුණ ගෙදර. දැන් මං ගෙදර හිරකාරියක් තනි වෙනවා කිව්වා, සිහිය දුන්නා. ඉතින් මම යනවා. ඉතින් කන්න දෙන්නේ නැති හේතු තියෙනවා, කන්න දුන හේතු. ඉතින් මං කියන දේ කරනවා. මම වැඩ කරන්නේ ඇල්ලොතරෙනුයි කහවලුනේ, එපෝ නැහැ යමු. ඉතින් සත්‍ය දකිනවා. එහෙමයි. දැන් මෑනියෝ කියනවනේ මේ ගින්නක් ගන්නවයි කියලා. ඔව්. අවසානදි කෙලවරදී මූද ගලන එක කිව්වා, උතුරේ එක කිව්වා. එක දින 7කින් කරා මූද ගලන එක. ඒකත් ඒ දාම සිද්ධ බඩපත් වුණා. ඇමරිකාවට ගහන එක පැය 8කින් ගහනවා කිව්වා. ඒකත් කිව්වා. ඉතින් මට සත්‍ය තියෙන කරුණු තිබෙනවා. ඒ නිසා මම යනවා. මගේ ජීවිතය අවසනාවන්ත වුණා. මගේ ජීවිතය ආපසු ගියා නොපෙනෙන පැත්තට. මම දුක් විඳින ගණන් ගන්නෙත් නැහැ. ඇයි රටටම යහපතක් කරන්න යන්නේ? ඇයි මෑණියේ මාධ්‍යයට මේක දෙන්න කැමති නැත්තේ? මම කැමති නැහැ. කැමති නැත්තේ මේ එකවර දුන්නනේ 2006 මේ දුගුල දෙක පත්තරේට. ඇවිල්ලා මිනිස්සු වැඩ කරගෙන ගියා. කරන්නේ මොකද්ද කියන එක කෙනෙක්වත් ඇහුවේ නැහැ. ඒතර මේ වැඩ කරපුවා හොඳ වැඩ සාර්ථක වුණාද කට්ටිය? සාර්ථක නිසා නං අවුරුදු 4 උදේ 5:00 හවසනකම් එක දවසක් 300කට වැඩ කරා. ඒක මම මුදල් ගන්න යන්නේ නැහනේ. මුදල් ගන්න නැයි වීදමකු නැහැ. ඇල්ලතර මොකාවලු. දැන් මොහොමද මෑනියෝ ජීවත් වෙන්නේ මේ? දැන් කන්නේ බොන්නේ නැත්තම්? කන්නේ බොන්නේ නැති මට අවශ්‍යතාවය මේ එන පින් ඇතිය ඉන්න ඕනේ. ඔව්. එන පින් ඇතේ මගේ නෙස්ට මෝල්ට එක මට ගාලා දෙනවා. දැන් නෙස්ට මෝල් විතරයි. මම මොකුත් ගන්නෑ. දස්තමල් ගන්නවා. ඉදහිට යෝගට් එකක්, හයිලන්ඩ් යෝගට් එකක් කන්න කියලා තියෙනවා. කිතු ලකුරු කෑලක් කන්න පුළුවන්. වතුර? වතුර නෑ. 93 පෙබරවාරි 4 ඉඳලා දක්වාම ඇල්ලතර බීලා නෑ. මට තියෙන එකම ශක්තිය එක. එහෙමයි. එකම ශක්තිය එක. දැන් මාස 5ක් තිස්සේ මට දවසර නාවම තැඹිලි ගෙඩියක් බොන්න අන කරලා තියෙනවා. මගේ අස ඇඟේ තියෙන අසනීපයකට. අසනීපයට. ඔව්. එහෙමයි මෑණි. ඒ කියන්නේ පිටි වලින් හටගත්ත උෂ්ණයකට. මම දැන් මේ විස්තර මාධ්‍යට දැම්මට ප්‍රශ්නයක් නැති වෙයිද? ප්‍රශ්නයක් තින් දැම්ම කමන්නේ. ඔබට ප්‍රශ්නයක් නැත්තම්. මට ප්‍රශ්නයක් නැහැ. ඔබට ප්‍රශ්නයක් නැහැ. මෑණියෝගේ පින්තූරයක් දාන්න එපා. අනේපා. මගේ පින්තූර කිසි තැනක පත්තරයකවක කිසි තැනක මම පෙන්නන්නේ නැහැ. මගේ වටිනා පින්තූරේ වටිනා නම මම කාටවත් දෙන්න කැමති නැහැ. ඔය උලංග යනවා වගේ උලංගෙන් ප්‍රචාර වල අයයි. පත්තරේ දැම්මෙත් නමක් දුන්නේ නැහැ, පින්තූරයක් දුන්නේ නැහැ. පත්තරෙන් හොයාගෙන ඇඩ්‍රස් එකක් දුන්නේ නැතන. ආවේ සිලිමිණ පත්තරේ ජූලි දෙක පත්තරේ දැම්මේ. එහෙමයි. සෙනග එන්න ගත්තා. ඇවිල්ලා තම තමයි එතනත් වල මෙතන හඬුව. පොලිමේනකොට ආපු එක්කෙනාට ඉස්සෙල් කරන්නේ නැහැ කියලා. එහෙම බෑනේ. හැම තැනම තියෙන්නේ අයහපත. අයහපත නැති කරමු. ඉතින් පත්තින් දෙවියන් මේ බොහෝ කතා තියෙනවා. අපි අත දක්ක දාට බලමු. පත්තින් දෙවියන් හට බාර ගන්නවා. හට බාර අරගෙන පත්තින් දෙවියන් හට බාර ගන්න තුඩුසේ පාලකෙක් කරගෙන හටගෙන යයි. එතකොට මේ සීල් මිනිසයි බලන සිරදායක જાතියක් කරන සිරු දරුවෝ තමයි. ඉතින් මේ මෙතන ධර්ම දෙකක් තියෙනවා. බුද්ධාගමයි ක්‍රිස්තියානි ධර්මයයි. ස්වාමියා ක්‍රිස්තියානිනේ. ඉතින් අන්තමුද්‍රයාගේ ධර්මයත් ඔය පාස්කු ගහන එක දින 3කට ඉස්සෙල්ලා මෙතන කිරිබත් වෙනකොට කිව්වා. ඒක පාස්කු බෑරත් මෑනියෝ කිව්වා ගහනවයි කියලා. දින 3කට පෙර කිරිබත් කෑල්ලක් ගිහින යන්න මම ගිහපු ගෙදරට නාත්තන්දී. ඔව්. ඒ අය අරන් ගියේ නැරන් යන බෑ කිව්වා. කිදීප කිරිබත් කෑල්ල තියලා ගියා. ඒ කිරිබත් කෑල්ල ගෙන මේක හේතුව කියනවා. කියන එක කාටත් පැහැදිලි නෑ, මටත් පැහැදිලි නෑ. උනාම තමයි දැන් මේ අහවල් දේ තමයි කිව්වේ කියලා. එහෙමයි මේ ගමන යන්නේ. කියන දේ කරමින් යමි. එහෙමයි මෑණි. තරුණයන් තමයි මේ කියන්නේ. එන්න ආයි තරුණයන් අද එකම තරුණයා ඔබ ඉතුරුලා තිබෙනවා. ඔබ පෙර පිනක් තිබෙනවා නේද? මට විශ්වාසයක් තියෙන තමයි මම නම් එන්නේ මම. පෙර ඥාතියෙක් ඉන්නේ නැති ඔබ මම හිතන්නේ මේක ඥාතුන් දා එකතු වෙලා පෙර ආත්මය නැති. මේ ආත්මේ සියලුම ඥාති මාව අත්හැරලා තිබෙනවා. දරුවෝ 3 දෙනෙක් ඉතින් දරුවෝ 3 දෙනාත් මේ ගැන පිළිගන්නේ නැහැ. මොකද හොඳ ජීවිතයක් නැති වුණානේ. එදා වාහන හොඳට තිබිච්ච මම අද කඩාවැටිද ගේක ජීවත් වෙන්නේ. මට ඒක සතුටක්. ඒ මගේ
අපි බලමු ඉතින් මේ මෑනියෝ කියපු දේවල් දැන් මෙච්චර කාලේ දේවල් වුණා සාර්ථක වුණා මං උපන්නේ කියපු දේවල් හරි ගියා නෑ උපන්නේ දෙවුන්දර මං උපදුනේ මේ අවුරුදු 70කුත් මාස 6කට පෙර දෙවුන්දර ඉපදුනා බලවේගෙන් කියන දෙවුන්දරින් ගින්නක් ගන්නවා දෙවුන්දරින් ගින්නක් ගන්න වාහන ගින්න ඒ කියන්නේ වාහන ගින්නක් ගන්නවා දෙවුන්දර ගින්න කාටව කරන්නවත් නැන්න බෑ මට අවශ්‍ය දෙන්නේ කිනවා ඒ දෙන්න මෙතන නේදතුරු ගින්න නවත් නැහැ ඒ කියන්නේ ගින්න ගින්නක් ගත්තොත් මෑනියොන්ට විතරයි නිවන්න පුළුවන් ඔව් ඒ මට අවශ්‍ය දෙන්නේ කින්න බලවේගෙන් අන කරලා විශාල පාඩුව සිද්ධ වෙනවා පැය තුනක් පහක් යනසල මෙතන හඳුන් කුටු තියලා තියෙනවා ඒ ආපු ගමන් සීනි බෝතලේ හඳුන් කුටු ගැහුවා ගහපු ගමන්ම ගින්නිවර වෙනවා ඉතින් එදාට මේකෙන් කොටසක් මම වෙන් කළා තිබෙනවා ඒ කොටස මම ගිහිලා නැහැ අවුරුදු 27ක කාලයක් තිස්සේ පොඩි කොටසක් භාගයක් වෙන් කළා එතෙන්ට යනවා ඒක කුණු කොටක් එතන එනම් බලමු බොහෝ දේ මෙතන ඇත සියලු සමන ලක්කොළ මු ලෝකයාටම තෙස සලසන නිසා මම දුක් වින්දත් මගේ ගමන මම යනවා එහෙමයි හැබැයි මගේ ඡායාරූපයක් මගේ නමක් මම දෙන්න කැමති නැහැ කාටවත් එහෙම කැමති නැහැ ඡායාරූපක වශයෙන් දෙන්න